ඔගල දන්නවද අපගේ අපේ නැශනල් පාස් ටයිම් එක මොකක්ද කියලා? ඒකැන්නේ මේ ජාතියක් රටක් වශයෙන් නිකං ඉන්න වෙලාට අප ඇය මොනාද කරන්න කියල දන්නවා. අප ඇය කරන තරම කරන්නේ අනිත් අයට බනින එක. දම්මං උදේ පාන්දර ජිම්මකට ගිහාම කෙනෙක් හම්බුණා, ඒ කෙනා මොකක්ද කරන්න? කාටහරි බනින. සිවුරක් ඇඳගත්ත කෙනෙක් හම්බුණාම ඒ කෙනා මොකක්ද කරන්නේ? කෙනෙක්ට බයි. සිවුරු අඳින් නැති ඇත් එක් කතා කරම් ගොද කරන්න, එක්ක සිවුරක් අඳින කෙනෙක්ට බයිනවා, එක්ක සිවුරක් අඳින් නැති කෙනෙක්ට බයි. කරුණා කරලා ඔබ මාව හම්බවුණත් මාත් එක්ක කාටවත් බනින්න එපා. ඔබට කොන්දක් තියෙනවා නම් ඒ කෙනාව හම්බ වෙලා ඒ කෙනාට කරුණාවෙන් ඍජුව වැරද්ද පෙන්නලා දෙන්න. ඒ කෙනාගේ වැරද්ද ඇවිල්ලා මට කියන්න එපා. ඒක මට නිකන් අනුන්ගේ කුණු ගොඩක් ගෙනල්ලා මගේ ගෙදරින් තියනා වගේ වැඩක්. දැන් මාධ්‍ය කරන්නේ ලෝකේ තියෙන ඔක්කොම කුණු ගොඩවල් ගෙනල්ලා ඕගොල්ලන්ගේ සාලෙට ගෙනල්ලා දාන්නේ, ලෝකේ ඔක්කොම කුණු ගොඩවල් ගෙනල්ලා ඕගොල්ලන්ගේ බෙඩ්රූම් එකට දාන්නේ. අන්න එහෙම වැඩ කරන්න එපා. ඒක හන්දා මේ රට පුංචි රටක්. ඔබයි මායි හම්බ වෙයි, කරුණා කරලා මාව හම්බ වුණාම මට අනිත් අයගේ වැරදි කියන්න එපා. අපි බලමු අපේ වැරදි මොනවාද කියලා. අපේ වැරදි අපි හදාගමු. මේ ළඟදී මම මගේ ගෝලියෝ මෙතන ඉඳගෙන මේ මේසේ ඉඳගෙන මං කිව්වා මගේ වැරදි කියන්න කියලා. මගේ ගෝලියෝ බය නැතුව ආදර ගෞරවයෙන් මගේ වැරදි 16ක් කිව්වා. මගේ වැරදි මගේ බෝඩ් එකේ ලිව්වා. ලියලා ඒ ළමයින්ට පින් දුන්න, ස්තුති කරා. ඉතින් කරුණා කර මට අනිත් අයගේ වැරදි කියන්න එපා. මගුල් ගෙවල් වල, මල ගෙවල් වල, බර්ත්ඩේ වල, දාන ගෙවල් වල, පිරිත් ගෙවල් වල සිල් ගත්ත වෙලා කරුණා කර මට අනිත් අයගේ වැරදි කියන්න එපා. විශේෂයෙන්ම සිල් ගත්ත වෙලාවට දැන් බලන්න අනුරාධපුරේ ගිහින් බලන්න සිල් ගත්ත තැන සිල්ල ඉවර සීල ඉවරුනහම බලන්න එතන තත්ත්වය සුනාමි එකක් ඇවිල්ලා වගේ. එතන සිල් ඇත්තෝ ආපු බවක් පේන්නේ නැහැ. කරුණා කරලා තමන් යම් තැනකට ගියාද තමන්ගේ කොලරොඩු කාපු කෑම බෑග් ඒ හැමතැනම දාලෙන්න එපා. පුරුදු වෙන්න තමන්ගේ වාහනේ හෝ තමන්ගේ බෑග් එකේ තියාගන්න පේපර් බෑග් එකක්. ඒකට තමන්ගේ කුණු ටික දාන්න. දාලා ඒක ගෙදර ගෙනියන්න. තමන්ගේ කුණු අනිත් අයට බාර දෙන්න එපා. අනිත් අයගේ කුණු අනිත් අයට බාර දෙන්න එපා. මේ සංස්කෘතියෙන් අපි ගැලවෙමු. කරුණා කරලා විශේෂයෙන්ම මාව හම්බුනොත් සංඝරත්නයේ වැරදි මට කියන්න එපා. ඔබට කොන්දක් තියෙනවා නම් ඒ සිවුර ඇඳන් ඉන්න කෙනාට ආදර ගෞරවයෙන් වැඳලා වැරද්ද පෙන්නලා දෙන්න. මට ඇවිල්ලා කියන්න එපා ඒ අයගේ වැරදි. හරි, මම යම් කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් ආදරයෙන් ගෞරවයෙන් ඒක පෙන්නලා දෙනවා මූණටම. ඒ වෙලාවෙම පෞද්ගලිකව කරුණා කරලා රටක් වශයෙන් මහා සංඝ රත්නයට බණින්න එපා. මහා සංඝ රත්නය කියන්නේ පරම පිවිතුරු රත්නයක්. මහා සංඝ රත්නයට, බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට බණින්න එපා මගේ ඉදිරියෙන්. චීවරධාරියෙක් වැරදි කරනවා නම් ඒක ඒ කෙනාට මූණට කියලා ආදර ගෞරවයෙන් කරුණාවෙන් කියලා ඒ කෙනාව හදාගන්න. කොන්දක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න, ඔළුවක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. අනිත් අයගේ වැරදි ඇවිල්ලා මට කියන්න එපා. අපගේ ජාතික නැෂනල් පාස් ටයිම් එක තමයි අනිත් අයගේ රොඩු කුණු කතා කරන එක. නපෝලියන් බොනප කිව්වා ආස්මි ෆෝ එනිතිං බට් ටයිම්. ඒ කියන්නේ කාලය වටිනවා, මගේ වෙලාව නාස්ති කරන්න. ඒක හන්දා ඔබයි මායි හම්බුණා ආදරෙන් ඉල්ලා සිටින්නේ මට අනිත් අයගේ වැරදි කියන්න එපා. ගිහින් ඒ අයට මූන්ට කියන්න. මගේ වැරද්දක් තියෙනවා නම් ඒක ඇවිල්ලා මට මූන්ට කියන්න. හැමදැනම කියන්න යන්න එපා. ඇවිල්ලා මට කියන්න.
මගේ ගෝලියෝ මගේ වැරදි මගේ මූණට කියනවා. මම හසල කරන්තොල. ඔබට ජය වේවා.